යෞවනයේ සුපිරි තරු කිරුළ ඔහුට හිමිවන්නේ දිනෝදාහක්ගේ ආදරයත් එක්කයි. මොන තරම් ආදරය ලැබුණත් ඇය වෙනුවෙන් හිතේ මැවුණු ආදරයේ බිඳුවක්වත් අඩු නොකර පරිස්සම් කරගත්ත ඔහු ජනිත් ඉද්දමල්ගොඩයි. මේ දිගහැරුම ඔහුගේ සොඳුරු ආදරය ගැනයි. ජනිත්ට හාහාපුරා කියලා ආදරයක් හිතර දැනෙන්නේ මම 10 වසරදී ඉගෙන ගත්තේ කොළඹ නාලන්දා විද්‍යාලයේ. පාසල් ගියේ කෝච්චියෙන්. මේ කෝච්චියෙන්ම ගෞතමී බාලිකාවට ගිය ගැහණු ළමයෙක් ගැන තමයි මට ඉස්සෙල්ලා ආදරයක් ඇතිවන්නේ. ඇය ශාලිකා. අවුරුදු 9 30 මගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ ඒ ආදරේම තමයි. ජනිත්ගේ හිතේ තිබුණු ආදරයට ඇගෙන් පෙරලා ප්‍රතිචාර ලැබෙනවද? එතකොට එයා හරිම පුංචි 9 වසර ඉගෙන ගත්තේ. මම එයාට වැඩි අවුරුද්දක් වැඩිමල්. මම 10 වසරේ. මට එයා ගැන ආදරයක් ඇති වෙලා තිබුණාට එයා නෙමෙයි මට ප්‍රතිචාරයක් ලබා දුන්නේ. ඒ ආදරේ දිනා ගන්න මාස 9 30 මම පස්සෙන් ගියා. එදා සරල පුංචි කොල්ලා අද රටේ සුපිරි තරුවක්. ඒ වෙද්දි ඇගේ ආදරේ කොහොමද? එයාගේ කිසිම ගැටලුවක් නෑ. 100%ක්ම මාව තේරුම් ගන්නවා, විශ්වාස කරනවා. ඒ නිසා තමයි මේ ආදරේ මේ තරම් දුරක් ඇවිත් තියෙන්නේ. මේ වෙද්දි අය කුමන ක්ෂේත්‍රයකද ඉන්නේ? තවම ඇය අධ්‍යාපනයේ ලබනවා. මේ වෙද්දි ඖෂධවේදී පාඨමාලාවක් කරනවා. ඉගෙන ගන්න කාලේ ආදර කතා පටන් ගද්දී වැඩිහිටියන් ආදරයට හරස් උනේ නැද්ද? ගෙදරින් කිව්වේ එකම එක දෙයයි, හොඳින් ඉගෙන ගන්න කියන එක. මට සාමාන්‍ය පෙළට A8යි B1ක් තිබුණා. එයාට A9ක් තිබුණා. මම උසස් පෙළ කලා විෂයන් 3ක් කළා. එයා ජීවවිද්‍යා අංශයෙන් ඉගෙනගෙන B2යි C1යි ගත්තා. අපි දෙන්නගේම ආදර කතාව අරන් ගියාට හොඳින් ඉගෙන ගත්තා. ඒ නිසා දෙමව්පියන්ගෙන් ප්‍රශ්නයක් ආවේ නෑ. එයාගේ තාත්තා නැහැ, අම්මා විතරයි ඉන්නේ. මම තමයි එයාව පන්ති බවා එක්කන් ගියේ. මමත් කොළඹ හැදුනේ වැඩුනේ තනියම, අපේ අම්මලා නිකවැරටියේ. මේ වෙද්දි ඔබ දෙපළ විවාහයට සූදානම් වෙනවද? අපෝ නෑ, මම දැන් විශ්වවිද්‍යාලයට ලියාපදිංචි වෙලා ඉන්නේ, අධ්‍යාපන කටයුතු අවසන් කරලා. එයාගේ අධ්‍යාපනයත් අවසන් කරලා තව අවුරුදු 5-6 විතර අපි ඒ ගැන තීරණයකට එනවා. ජනිත් ශාලිකාට කැමති වෙන්න ප්‍රධානම හේතුව එයා ලස්සනයි, හරිම ජාම්. මම ආසම දේ ඕනවට වඩා මා ගැන හොයන්නේ නැහැ. අවශ්‍ය තරමට හොයලා බලනවා. එයා මට නිදහස දීලා තියෙන්නේ මගේ දේවල් කරගෙන යන්න. මමත් එයාට ඒ නිදහස දීලා තියෙන්නේ. ජනප්‍රිය තරුවක් වීමත් සමග ඔබට ලැබෙන පෙම්මැරයුම් විවාහ යෝජනා පවා ලැබුණා. හැබැයි මම හිතන්නේ එයා තමයි මට ගැළපෙනම කෙනා කියලායි. එයා තරම් ඉවසන ගැහණු ළමයි මම තව දැකලා නැහැ. ඒ වගේම එයාට විශ්වාසයක් තිබුණා හැමදාම මම එයාත් එක්ක ඉන්නවා කියලා. මටත් එයාට වඩා හොඳ කෙනෙක් හමු වෙලා නැහැ. ඒ නිසා ඒ ඇරයුම් අපේ ආදරයට ප්‍රශ්නයක් වුණේ නැහැ. පෙමතුම් විදියට ඔබලා දෙන්නා එකිනෙකාගෙන් අපේක්ෂා කරන්නේ මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ චාම් බව සහ අපිට තියෙන විදියට ජීවත් වෙන්න පුළුවන්කම. එයා වැඩියෙන්ම මගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරයයි රැකවරණයයි. මේ ආදර කතාවේ ප්‍රශ්න ඇති වෙලාම නැද්ද? ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒවා අපි කතා කරලා විසඳගෙන තියෙනවා. සමහර වෙලාවට එයා කැපකිරීම කරනවා, සමහර වෙලාවට මම කැපකිරීම කරනවා. මොකද මේ තියෙන වාතාවරණය එක්ක අනිත් පෙම්වතුන්ට වගේ අපිට නිදහසක් නෑ. හිතෙන හිතෙන තැන්වල ඇවිදින්න යන්න. ඒ දේවල් තේරුම් අරගෙන අපි ප්‍රශ්නයක් ඇති වුණත් විසඳ ගන්නවා. අපි දෙන්නා තරහ වෙලා තියෙනවා. හැබැයි තරහ වෙලා ගොඩක් කල් නම් ඉඳලා නැහැ. දෙදෙනා අතර හුවමාරු වෙච්ච වටිනාම තිළිණයන් මොනවද? මගේ කිසිම දෙයක් නැති කාලේ අපි ආලුණේ. මම එයාගේ පළවෙනි උපන්දිනයේට මම ලියලා ගායනා කරපු ගීතයක් තමයි දුන්නේ. එයා මගේ උපන්දිනයේට දුන්න පළවෙනි ලියුම තමයි වටිනාම තෑග්ග. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ දැන් ඔබට නරඹන්න පුළුවන්.